ඉතින් මේ විදිහට ආරම්භ වෙන්නේ සුබතරු කැකුළු වැඩසටහන. ළමා කුසලතා සංවර්ධන වැඩසටහන සහ සුබ ටීවී එක්කලා තමයි මේ වැඩසටහන ඔයාලට ඉදිරිපත් කරන්නේ. ඔයාලට පුළුවන් සුබ ටීවී YouTube channel එකෙන් වගේම සුබ ටීවී Facebook page එකෙනුත් අපිව නරඹන්න. අපේ යාළුවන්ට පුළුවන් යාළුවන්ගේ නිර්මාණ, රංගන, ගායන, නර්තන වීඩියෝ අපිට එවන්න. ඒ වගේම තමයි අමතක කරන්න එපා චිත්‍රත් අපේ යාළුවන්ට එවන්න පුළුවන්. ඉතින් අපේ ඔන්න අදත් මේ හැම දෙයක්ම බලන්න සූදානමින් තමයි ඉන්නේ. ඔව් සකේෂි. අපේ යාළුවන්ට කියන්න ඕනේ ඔයාලා අපිට ගායන වීඩියෝ එකක් නැත්නම් නර්තන වීඩියෝ එකක් එහෙම එවනවා නම් මේ වෙනකොට TikTok එකේ වෙන්න පුළුවන් නැත්නම් YouTube එකේ වෙන්න පුළුවන් ප්‍රසිද්ධ වෙලා තියෙන නිර්මාණයකට ඔයාලගේ නිර්මාණය කරලා අපිට එවන්න එපා. ඔයාලගේ අලුත්ම නිර්මාණයක් යාළුවන්ගේම නිර්මාණයක් කරලා අපිට එවන්න මතක තියාගන්න. ඒ වගේම රංගන වීඩියෝස් කරන්නත් අමතක කරන්න එපා. මේ ඔක්කොම නිර්මාණ අපිට එවන්න ඕන අපේ WhatsApp දුරකථන අංකයට 07 57 82 288 කියන WhatsApp දුරකථන අංකයට තමයි ඔයාලගේ මේ හැම නිර්මාණයක්ම අපිට එවන්න ඕනේ. අපේ යාළුවෝ අපිට චිත්‍ර ඇදලා එවනවා නම් ඔන්න අපේ යාළුවන්ගේ චිත්‍ර A4 කලයක හරස් සතට තමයි ඇඳලා එවන්න ඕනේ. ඒ වගේම යාළුවන්ගේ හැකියාවන් පෙන්වන කරන වීඩියෝ එකක් පටිගත කරලා අපිට එවනවා නම් යාළුවෝ ඒක ෆෝන් එකකින් නම් පටිගත කරන්නේ මෙන්න මේ විදිහට ෆෝන් එක හරස් සතට තියලා තමයි ඔයාලගේ වීඩියෝ එක කරලා අපිට එවන්න ඕනේ. කෙසත් ඒ වගේම තමයි අපේ යාළුවා ඒ වීඩියෝ එක එවනකොට සුදුසු පරිසරයක ඉඳලා සුදුසු ඇඳුමක් ඇඳගෙන විනාඩි 1-2ක් අතර කාලයක් ඇතුළත තමයි මේ වීඩියෝ එක පටිගත කරලා අපිට එවන්න ඕනේ. ඉතින් ඒ විදිහට පටිගත කරපු වීඩියෝ එක අපිට එවන්න ඕන අපේ WhatsApp දුරකථන අංකයට 07 57 82 288 කියන WhatsApp දුරකථන අංකයට ඔයාලගේ නිර්මාණය අපිට එවන්න. කෙසත් ඒ වගේම ඔයා ලිපිනයක් මතක් කරන්නකෝ අපේ පුංචි යාළුවන්ට. ඔව් අපේ ලිපිනය තමයි සුබ ටීවී මෙහෙයුම් ආයතනය ළමා කුසලතා සංවර්ධන වැඩසටහන 70B14 SPYMBA ගොඩනැගිල්ල කොළඹ 8. ඒ වගේම අපේ යාළුවන්ට තවත් දෙයක් කියන්න තියෙනවා. යාළුවෝ ළමා කුසලතා සංවර්ධන වැඩසටහනේ සමාජිකයෙක් නම් හරි නැත්නම් ළමා කුසලතා සංවර්ධන වැඩසටහනෙන් සංවිධානය කරපු යම්කිසි වැඩසටහනකට ඔයාලා සහභාගී වෙලා තිනවා නම් හරි ඒකෙන් ලැබුණ ලියාපදිංචි අංකය සහ ඔයාලගේ අනිකුත් විස්තර අපිට එවුවොත් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ වටිනා සහතික පත්‍රයක් දිනා ගන්න. ඒ වගේම මේ තමයි අපේ සුබතරු කැකුළු වැඩසටහන. වැඩසටහනෙන් ඔයාලා අපේ නිර්මාණයක් එවුවොත් ඒ නිර්මාණයට ලබා දෙන සහතික පත්‍රය තමයි මේ. මේ සකේෂ් අතේ තියෙන සහතික පත්‍රය ගැනත් අපේ යාළුවන්ට කියන්නකෝ. ඔව් මේක තමයි අපේ ඉංග්‍රීසි වැඩසටහනේ සහතික පත්‍රය. ඒ කියන්නේ Children's Talent Show. ඔව් ඉතින් ඔයාලට සුබතරු කැකුළු වැඩසටහන නරඹන්න පුළුවන් සඳුදා සවස 6ට. ඒ වගේම Children's Talent Show වැඩසටහන වලට බලන්න පුළුවන් අඟහරුවාදා සවස 6ට. හරි මට හිතනවා සගේචි දැන් අපි ගොඩක් දේවල් කතා කරපු හින්දා අපිට යාළුවෝ එවපු යාළුවගේ චිත්‍ර නිර්මාණ කිහිපයක් වීඩියෝස් කිහිපයක් බලවත් හොඳයි කියලා. ඔව් මමත් ඒව බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ තිසත් අපි ඉක්මනට ඒව ටික බලමු. අපි මුලින්ම බලන්න යන චිත්‍රය අපිට එවලා තියෙන්නේ HD සදිසි සමත්ක. සදිසිට වයස අවුරුදු 6යි. අපි මේ කාලේ මේ කොවිඩ් වසංගතයත් එක්ක වැඩිපුරම ඉන්නේ ගෙදරට වෙලා. එතකොට අපි වෙනදට වැඩිය වත්පිටියේ වැඩ කටයුතු කරනවා. ඉතින් අනේ විදිහට සදිසිගේ මේ පවුලේ හැමෝමයි එකතු වෙලා වත්පිටියේ වැඩ කටයුතු කරන චිත්‍රය තමයි අපිට මේ විදිහට ඇඳලා වෙලා තියෙන්නේ. සදිසිවගේ චිත්‍රය ගොඩක් ලස්සනයි. ඊළඟ චිත්‍රය අපිට ඇඳලා වෙලා තියෙන්නේ සනෝජ් ඉන්සෙලු ගමගේ යාළුවා. මේ යාළුවාට වයස අවුරුදු 8යි. මේ යාළුවා අපිට මේ චිත්‍රය ඇඳලා එවලා තියෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය සංකේතවත් කරලා. අපි ඊළඟට බලන්න යන්නේ අපිට යාළුවෙක් එවපු ලස්සන එයාගේ හැකියාවන් පෙන්වන්න කරන වීඩියෝ එකක්. මේ වීඩියෝ එක අපිට කරලා එවලා තියෙන්නේ රුසිරු බෝසිත මල්ලේ. රුසිරුට වයස අවුරුදු 11යි. ගාල්ල මහින්ද විද්‍යාලයේ තමයි රුසිරු ඉගෙන ගන්න. හරිම ලස්සනට එයා මේ වීඩියෝ එක අපිට කරලා එවලා තියෙනවා. රන්ද කැතිගෙන නිතිසරසේන වට දීලි සේ
ඇදලා වෙලා තියෙන්නේ සෙමිරි තාරක කුමාර. මේ යාළුවාට වයස අවුරුදු 5යි. මේ යාළුවා ගොඩක් පුංචි යාළුවෙක්. ඉතින් මේ යාළුවා මල් වත්තක් ඇඳලා වෙලා තියෙනවා. ඉතින් අපි මේ යාළුවාගේ උත්සාහය ගොඩක් අගය කරනවා. ඒ වගේම තමයි අපේ යාළුවන්ටත් පුළුවන් මේ වගේ ලස්සන චිත්‍ර අපිට ඇඳලා වන්න. ළමා කුසලතා සංවර්ධන වැඩසටහන සහ සුබ ටීවී එක්ව තමයි අපේ මේ සුබ තරුකැකුළු වැඩසටහන ඉදිරිපත් කරන්නේ. ඒ වගේම සකේෂී දැන් අපි ඔයාලගේ නිර්මාණ වගේම වීඩියෝස් ගොඩක් පෙන්වනවා. ඉතින් තවමත් අපේ යාළුවෝ මේ නිර්මාණ දකිනකොට ඔයාලට හිතෙනවා ඇති අපිත් මේ නිර්මාණයක් එවන්න ඕනේ කියලා. ඉතින් ඔයාලා තවත් පරක්කු වෙන්නේ නැතුව ඔයාලගේ හැකියාවන් දෙන වීඩියෝ එකක් හරි නැත්නම් චිත්‍ර නිර්මාණයක් නැත්නම් අත්කම් නිර්මාණයක් හරි ඉක්මනින්ම අපේ සුබ තරුකැකුළු වැඩසටහනට එවන්න. එහෙම අපිට එවන්න ඕන අපේ WhatsApp දුරකථන අංකයට 0770582288 කියන දුරකථන අංකයට ඉක්මනින්ම ආලගේ නිර්මාණය අපිට එවන්න. ඒ වගේම තමයි තෙසක් අපේ යාළුවා අපිට එවන චිත්‍ර නිර්මාණ රංගන නර්තන සහ ගායන වීඩියෝ වලටත් අපි සහතික පත්‍රයක් ලබා දෙනවා සුබ ටීවී වෙතින්. ඔව් ඉතින් අපි ඔයාලට ලබා දෙන්නේ මෙන්න මේ වගේ ඊ සහතික පත්‍රයක්. ඒ වගේම චිල්ඩ්‍රන් ටැලන්ට් ෂෝ වැඩසටහනෙදිත් ඔයාලට මේ වගේම ඉසහතික පත්‍රයක් ලබා දෙනවා ඔයාලගේ චිත්‍ර නිර්මාණ වලට හත්කම් නිර්මාණ වලට සහ අනිකුත් වීඩියෝස් වලට. දැන් අපි ටිකක් කතා කරපු හින්දා මට හිතෙනවා අපි තවත් අපේ යාළුවන්ගේ නිර්මාණ කිහිපයක් බලවත් හොඳයි කියලා. ඔව් අනිවාර්යෙන්ම. අපිට ඊළඟට බලන්න යන චිත්‍රය එවල තියෙන්නේ ඉසුර නිම්සර යාළුවා. ඉසුර ඉගෙන ගන්නේ පහ ශ්‍රේණියේ. එයාට වයස අවුරුදු 10යි. ඉසුර හරිම ලස්සනට වනාන්තරයක චිත්‍රයක් අපිට ඇඳලා එවලා තිනවා. මේ දවස්වල අපි වනාන්තර ගැන ගොඩක් දේවල් කතා කරනවානේ. ඉතින් ඒ හින්දාම වෙන්නේ නැති ඉසුර හරිම ලස්සනට වනාන්තරයක චිත්‍රයක් අපිට ඇඳලා එවලා තිනවා. අපිට ඊළඟට බලන්න තියෙන්නේ යාළුවෙක් අපිට එවපු එයාගේ හැකියාවන් තියෙන වීඩියෝ එකක්. මේ වීඩියෝ එක අපිට එවලා තියෙන්නේ KJT සෙනුලි නංගි. සෙනුලි වයස අවුරුදු 7යි. සෙනුලි ඉන්නේ රත්මලාන ප්‍රදේශයේ. අපි මේ වීඩියෝ එක බලමු. Thank you.
ඉතින් යාළුවනේ මම ඔයාලට ආයෙත් මේක මතක් කරනවා ළමා කුසලතා සංවර්ධන වැඩසටහනින් සංවිධානය කරපු වැඩසටහනකට සහභාගී වෙලා තියෙනා නම් හරි නැත්නම් ළමා කුසලතා සංවර්ධන වැඩසටහනේ සමාජිකයෙක් නම් හරි ඔයාලට ඒකෙන් ලැබපු ලැබිච්ච ලියාපදිංචි අංකය සහ යාළුවන්ගේ අනිකුත් විස්තර සඳහන් කරලා අපිට එවුවොත් ඔයාලට මෙන්න මේ වගේ ඊ සහතික පත්‍රයක් ලබා ගන්න පුළුවන් ඒ වගේම අපේ සුබතරු කැකුළු වැඩසටහනට වගේම කිඩ්ස් ටැලන්ට් ෂෝ කියන වැඩසටහනටත් මේ විදිහෙම ඔයාලගේ නිර්මාණ හරි නැත්නම් වීඩියෝස් හරි එවුවොත් සුබ ටීවී වෙතින් මේ වගේ වටිනා සහතික පත්‍රයක් ඔයාලට දිනා ගන්න පුළුවන්. ඉතින් සකේෂ් අපි මතක් කරමු කොහොමද අපේ යාළුවෙක් අපිට වීඩියෝ එකක් එවනවා නම් ඒ වීඩියෝ එක එවන්න ඕනේ කොහොමද කියලා. අපේ යාළුවා යාළුවන්ගේ වීඩියෝ එවන්න ඕනේ මේ වගේ ෆෝන් එකකින් ගන්නවා නම් 34ට තමයි වීඩියෝ කරලා අපිට එවන්න ඕනේ. ඒ වගේම සුදුසු පරිසරයක සුදුසු ඇඳුමකින් තමයි අපේ යාළුවන්ගේ හැකියාවන් ප්‍රයෝජනයට අරගෙන අපිට මේ වීඩියෝ එක පටිගත කරලා එවන්න ඕනේ. ඒ වගේම ඔයාලා චිත්‍රයක් අපිට ඇඳලා එවනවා නම් යාළුවන්ගේ චිත්‍ර අපිට එවනවා නම් A4 කොලයක හරස් අතට චිත්‍රය ඇඳලා අපිට එවන්න අමතක කරන්න එපා. ඉතින් මේ විදිහට යාළුවන්ගේ නිර්මාණ සහ වීඩියෝස් අපිට එවන්න ඕනේ අපේ WhatsApp දුරකථන අංකයට 0770582288 කියන WhatsApp දුරකථන අංකයට ඔයාලගේ මේ හැම නිර්මාණයක්ම අපිට එවන්න. ඔව් තිසත් අපිට තව එවලා තියෙන නිර්මාණ කිහිපයක් අපි බලමු නේද? ඔව් සකේෂි. අපිට ඊළඟ චිත්‍රය ඇඳලා එවලා තියෙන්නේ රිවිත් මින්සත් යාළුවා මේ යාළුවා එක වසරේ තමයි ඉගෙනම ලබන්නේ. ඉතින් මං හිතන විදිහට මේ යාළුවා අපිට ඇඳලිවල එවලා තියෙන්නේ ලෝකේ ඉන්න දිග්ගම මාළුවා. ඉතින් තිසත් ඇත්තටම ඔයා හිතන විදිහට කවුද මේ ලෝකේ ඉන්න දිග්ගම මාළුවා? මට මේ වෙලාවේ නම් මතක නැහැ අපි අන්තර්ජාලයෙන් හොයලා බලමු. ඉස්සර වගේ දැන් පොත් කියවන්න ඕනේ නැහැනේ අපිට ෆෝන් එකක් ළඟ තියෙනවා නම් ඕනෙම වෙලාවක අන්තර්ජාලයෙන් අපිට ඕනම දෙයක් හොයාගන්න පුළුවන්. මම දැන් සර්ච් කරලා බලපු විදිහට අන්තර්ජාලය නම් වාර්තා කරන්නේ ලෝකේ දිගම මාළුවා විදිහට වේල් ෂාක් කියන එකේනක්. දැන් වේල් ෂාක් ගෙන් දැන් වර්ල්ඩ් රෙකෝඩ් එකක් තියෙනවා. කියන්නේ ලෝක වාර්තාවක් තියලා තියෙනවානේ ලෝකේ දිගම මාළුවා කවුද කියලා. එයා නම් අඩි 40ක් පමණ දිගයි කියලා තමයි මෙතනදී අන්තර්ජාලය කියන්නේ. ඒ වගේම මෙයාව අඳුරගන්න පුළුවන් විශේෂම ක්‍රමය තමයි මේ වේල් ෂාක් සම්පූර්ණයෙන්ම කළු පාටයි. හැබැයි එයාගේ ඇඟේ සුදු පාට තිත් තියෙනවා. අපිට මේ වීඩියෝ එක එවලා තියෙන්නේ ආකර්ෂණ රත්නායක යාළුවා. මේ යාළුවාට වයස අවුරුදු 6යි. අපිට මේ ළඟට චිත්‍රයේ එවලා තියෙන්නේ කසුන්දි බුලුහේවගේ. කසුන්දි ඉන්නේ මොරටුව ප්‍රදේශයේ.
මේ වෙනකොට මුළු ලෝකෙම ලොකු උද්දරකර පත් වෙලා ඉන්නේ කොවිඩ් වසංගතයත් එක්ක අපි හැමෝම වගේ ගෙදරට වෙලා ඉන්නේ අපි දැන් ඩොක්ටර්ස්ලා කියන විදිහට ආරක්ෂක අංශ කියන විදිහට අපි සෞඛ්‍ය පිළිබෙත් පිළිපදිමින් ඉන්නේ ඉතින් ඒ අතරතුර අපේ යාළුවෝ කොහොමද කොවිඩ් වසංගතෙන් ආරක්ෂා වෙන්නේ කියලා චිත්‍රයට නගලා තිනවා මෙන්න මේ තියෙන්නේ ඒ වගේ චිත්‍රයක් නවද මේ දවස්වල කොවිඩ් 19 වසංගතයට ලබා දෙන එන්නත් වර්ගමනවද කියලා? ඔව් මුළු ලෝකයේම එක එක වර්ගයේ එන්නත් භාවිතා කරනවා. ඒ අතින් ප්‍රධානතම එන්නත් වර්ග තමයි ෆයිසර් එන්නත, මොඩර්නා එන්නත, ස්පුට්නික් වී එන්නත, කොවිෂීල්ඩ් එන්නත, ඇස්ට්‍රොසෙනිකා එන්නත, ඒ වගේම සයිනෝෆාම් එන්නත, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත මේ වගේ ගොඩක් එන්නත් මුළු ලෝකේ පුරාම භාවිතා කරනවා. එතකොට සකේෂි දැන් මේ වෙනකොට මේ කොවිඩ් වසංගතයත් එක්ක විවිධ ප්‍රභේද ඇවිල්ලා තියෙනවා. ඒ අතරින් මූලිකම ප්‍රභේදයක් තමයි මේ ඩෙල්ටා කියලා. ටිකක් ඉන්න තිසක් ඩෙල්ටා ටොෆිය නේද කියන්නේ? නෑ නෑ සකේෂි මේ ඩෙල්ටා ටොෆිය ගැන නෙමෙයි මම කියන්නේ. මේ මං කියන්නේ කොවිඩ් වසංගතයේ අලුත්ම ප්‍රභේදය ගැන. ඉතින් ඒකට නම දාලා තියෙන්නේ ඩෙල්ටා කියලා. අපේ අම්මල තාත්තල කියලා තියෙනවා ඉස්සර හරිම ලස ටොෆියක් තිබුණාලු ඩෙල්ටා ටොෆිය කියලා. ඉතින් ඒකත් එක තමයි මේ ඩෙල්ටා කියන නමත් අපේ රට පුරා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මේ ඩෙල්ටා ප්‍රභේදයෙන් පස්සේ අලුත්ම හඳුනාගෙන තියෙන ප්‍රභේදය ලැන්ඩා ප්‍රභේදය. ඉතින් මේ හැම ප්‍රභේදකින්ම ආරක්ෂා වෙන්න අපිට කරන්න තියෙන්නේ සෞඛ්‍ය අංශ වලින් ආරක්ෂක අංශ වලින් ලබා දීලා තියෙන මාර්ගෝපදේශ නිවැරදිව අනුගමනය කරලා මේ මුළු ලෝකෙම කොවිඩ් වසංගතය තුරන් කරන එක. සකේෂී ඔන්න ඉතින් අපේ සුබතරු කැකුළු වැඩසටහනේ අපේ යාළුවෝගේ නිර්මාණ ඔක්කොම දවසේදී මේ ආකාරයෙන් පෙන්නලා අවසන්. ඉතින් සකේෂී කියන්නක බලන්න අපේ යාළුවෝ කොහොමද මේ වගේ නිර්මාණ අපිට එවන්නේ කියලා. ඔව් අපේ යාළුවන්ගේ නිර්මාණ එවන්නේ අපේ WhatsApp අංකයට. අපේ WhatsApp අංකය තමයි 0700578228. ඒ වගේම අපේ ලිපිණය තමයි සුබ ටීවී මෙහෙයුම් ආයතනය ළමා කුසලතා සංවර්ධන වැඩසටහන 70B14 SPYMBA ගොඩනැගිල්ල කොළඹ 8. ඒ වගේම මම ආයෙත් ඔයාලට මතක් කරනවා යාළුවනේ ඔයාලා අපේ ළමා කුසලතා සංවර්ධන වැඩසටහනේ සමාජිකත්වය දරලා තිනවා නම් හරි නැත්නම් ළමා කුසලතා සංවර්ධන වැඩසටහන විසින් සංවිධානය කරපු යම්කිසි වැඩසටහනකට සහභාගී වෙලා ඒකෙන් ලබා දීපු ලියාපදිංචි අංකය සහ ඔයාලගේ අනිකුත් විස්තර අපිට එවුවොත් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ඊ සහතික පත්‍රයක් ලබා ගන්න. ඒ වගේම සකේෂ කිව්වා වගේ ඔයාලා එන නිර්මාණවලට වගේම වීඩියෝස් වලටත් සුබ ටීවී ඉතින් මේ වගේම ඊ සහතික පත්‍රයක් අපි ඔයාලට ලබා දෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් අපේ සිංහල වැඩසටහන ඒ කියන්නේ අපේ මේ සුබතර කකුළු වැඩසටහන සදුදා සවස 6ට නරඹන්න. ඒ වගේම චිල්ඩ්‍රන් ටැලන්ට් ෂෝ කියන ඉංග්‍රීසි වැඩසටහන ඔයාලට බලන්න පුළුවන් අගහරුවාදා සවස 6ට. එහෙනම් තිසත් අයියා දැන් අපිට යන්න වෙලාව හරි නේද? ඔව් සකේචි දැන් ඉතින් අපිට යන්න කලින් යාළුවන්ට කියන්න තියෙන්නේ අපේ ආරක්ෂක අංශ වලින් සෞඛ්‍ය අංශ වලින් ලබා දීලා තියෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ නිවැරදිව අනුගමනය කරලා මේ කොවිඩ් 19 වසංගතය තුරන් කරන්න පුළුවන්. ඒ වගේම අපිට මේ ඇවිල්ලා තියෙන තර්ජනය ගැන නොහිතා අපේ ජීවිතයට එක සුබවාදී දෙයක් කරගෙන අපේ ජීවිතේ සාර්ථකත්වයට කරා ගෙන යන්න අපි දැනගන්න ඕනේ. ඉතින් එහෙනම් හරියටම ලබන සතියේ සඳුදා සවස 6ට හමු වෙමේ බලාපොරොත්තු වෙන් අපි අදට සමු ගන්නවා. ආයුබෝවන්.